හරි අද ඔයාලත් එක්ක කතා කරන්නාවේ මේ වීසා ටයිප් එකක් ගැනවත් වීසා එකක් ගැනවත් නෙමෙයි පොඩි විස්තරයක් ඔයාලත් එක්ක බෙදා ගන්නත් වගේ කතා කරන්න කිව්වට බෙදා ගන්න වගේ ආවේ. ඉතින් එහෙනම් අපි එක ගැන කතා කරමු. ඉතින් යාළුවනේ කොහොමද වීඩියෝ එකක්වත් කරන්න බැරුව ගියා. මේක සඳදාන්න ඊට වීඩියෝ එකක් මම අසනීපතත් එහිඳ විඳ දාන්න බැරුව ගියා. හරි සමා වෙන්න මේ සතියේ. ඉතින් වීසා ගැන මට මොකුත් වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මොකද මේ වීඩියෝ එකෙන් ඔයාලට පණිවිඩයක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක කරන්න හිතුවේ මාව ෆලෝ කරන මාව සබ්ස්ක්‍රයිබ් කරපු සහ ලංකාවේ ඉන්න අනිත් ජනතාව වෙනුවෙන් මොකද මේ පොඩි දෙයක් කියන්න ඕන මේ සමහරක් මිනිස්සු ගැන. ඉතින් මේක කියන්න ඕනද නැද්ද කියකි හිත හිත හිටියා. ඒ වුණාට දැන් කියන්න ඕනමයි කියලා හිතුණා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලට දැන් මම ඒක කියන්නම්. ඇත්තටම මොනවාද YouTube channel එකකින් වෙන්න ඕන මොකක්ද? YouTube channel එකකින් වෙන්න ඕනේ. දැන් මාරියෝ කියන channel එක ගන්නකො මාරියෝ කියන channel එකේ ඔඩියන්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ මාව ෆලෝ කරපු මාව සබ්ස්ක්‍රයිබ් කරපු ඔය හැමෝම ඉන්නවා. මම ඒ අයට දෙයක් දෙන්න ඕනේ මේ චැනල් එක හරහා. නැතුව ඔහේ හිතුමනාපට වීඩියෝස් දාගෙන ගිහිල්ලා කිසි තේරුමක් නැහැ. මේ වීඩියෝ එකේ අර්ථයක් තියෙන්න ඕනේ. ඒ බලන කෙනාට දෙයක් ලැබෙන්න ඕනේ ඒ වීඩියෝ එකෙන්. මොකද ඔයාලා බලන්නේ ඔයාලගේ ඩේටා කපාගෙන. ඉතින් ඒක නිසා ඔයාලට අනිවාර්යෙන් සාධාරණයක් වෙන්න ඕනේ මම කරන වීඩියෝ එකෙන්. ඒ කියන්නේ ඔයාලට දෙයක් ලැබෙන්නම ඕන මම කරන වීඩියෝ එකෙන්. නැත්තම් ඔයාලට සාධාරණයක් වෙන්නේ නැහැ මේ මාරියෝ කියන YouTube channel එකෙන්. ඉතින් මම මෙතෙක් කරපු වීඩියෝ වලින් මට හිතුණා ඔයාලට යම්කිසි දෙයක් ලැබුණා කියලා. මොකද කමෙන්ට්ස් වලින් සහ ඉන්බොක්ස් එකට ඇවිල්ලා සමහරක් අය කියන මැසේජ් වලින් මට එහෙම දෙයක් හිතුණා. ඒත් සමහරක් අය ගැන මට ඔයාලව දැනුවත් කරන්න ඕනේ. මොකද ඒ අය මගේ පේජ් එක හරහා ඔයාලව කන්ටැක්ට් කරගන්න නිසා. ඉතින් ගොඩක් වෙලාවට සමහරක් අය මම thumbnail එක edit කරලා සමහරක් වෙලාවට දාලා Facebook page එකේ share කරපුවම ගොඩක් වෙලාවට එතනින් ඩීටේල්ස් දෙන්න කියලා නම්බර් එක දානවා. ඉතින් ඩීටේල්ස් තමයි මම ලින්ක් එකක් එක්ක මේ වීඩියෝ එකක් දාන්නේ. ඒ වීඩියෝ එකේ ඩීටේල්ස් තියෙනවා. ඔයාලට ගිහිල්ලා අනිවාර්යෙන් වීඩියෝ එක බලලා වීඩියෝ එකේ තනිකරම තියෙන්නේ ඔයාලා ඉල්ලන දේ තමයි. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය ইনফরমේෂන්ස් ටික තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ඒක මගේ ඉන්බොක්ස් එකට ඇවිල්ලා ඔයාලා ඉල්ලද්දි මට දෙන්න පුළුවන්. ඒත් ගොඩක් වෙලාවට ඔයා හිතන්න මමත් ජොබ් එකක් කරන ගමන් මේ වීඩියෝ කරනවා, එඩිට් කරනවා, දානවා, ඕවලටත් වෙලාවක් වැයෙනවා. ඊට අමතරව ඔයාලගේ ගොඩක් යන සේරටම වගේ මම රිප්ලයි කෙරුවා වැදගත් නැතුව. සමහරක් අය හායි කොහොමද එහෙම කියලාත් මැසේජ් එවනවා. ඉතින් ඒ අයගේ මැසේජ් වලට මම හායි කියලා රිප්ලයි එකක් දානවා. එතනින් එහාට මැසේජ් කරන්නේ නැහැ අවශ්‍ය දෙයක් නැත්තම්. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් අය ඇවිල්ලා තොරතුරු අහනවා. ඉතින් මම ඒ වෙලාවට ඒ අයට කියලා දෙනවා ගොඩක් වෙලාවට ඒ කියලා දීපු අය මේ වීඩියෝ එක බලයි. ඉතින් ඔයාලා දන්නවනේ මම කියලා දුන්නා කියලා. ඉතින් මම කියන්නේ දැන් ගොඩක් වෙලාවට ඔයාලා ඒ පෝස්ට් එකේ ඔයාලගේ නම්බර් එක දානවා. මම මේ දැකපු දෙයක් මම ඔයාලට කියන්නේ අනතුරු ඇඟවීමක්. ඒ නම්බර් එක දාදි මම දැක්කා 3-4 දෙනෙක්ම ඔයාලගේ නම්බර් එකට යටින් රිප්ලයි කරලා තියෙනවා. කැනඩා වලට තව රටවල් වලට වීසා තියෙනවා කියලා. ඒ අතරතුර ඉතාලියට වීසා තියෙනවා කියලා 3 දෙනෙක් මම දැක්කා දාලා තියෙනවා. ඒ 3 දෙනාගේ මම වෝල් වලට ගිහිල්ලා බැලුවා. එක්කෙනෙක් මේ ඉතාලියේ පදිංචි එක්කෙනෙක්, අනිත් අය ලංකාවේ ඉන්න අය. ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක්ට ප්‍රථමයෙන් කියනවා ලංකාවේ ඉන්න කෙනෙක්ට ඉතාලියේ වීසා එකක් දෙන්න ඔයාලටම තේරෙන්න බෑ, බුද්ධියක් තියෙන්න බෑ බෑ කියලා. ඉතින් එයාලා ඉන්බොක්ස් හරහා ඔයාලව කන්ටැක්ට් කරගෙන, මොකද ඔයාලගේ ෆෝන් නම්බර් එකක් තියෙනවා, ඔයාලා දානවනේ ෆෝන් නම්බර් එක, ඒ හරහා ඔයාලගෙන් සල්ලි ගන්න හරි, ඒ හරහා ඔයාලට වීසා එකක් දෙන්නම් කියලා හරි, එහෙම කරලා ඔයාලේකට අහු වුණොත් ඒකට මට කරන්න දෙයක් නැහැ. මොකද මම මේ වීඩියෝ සීරීස් එකේම මම ඔයාලව දැනුවත් කරන්න ඔය දේ ගැනමයි. ඉතින් ඔයාලා එහෙමත් ගිහිල්ලා අහු වෙනවා නම් මට ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් මට කියන්න තියෙන ගොඩක් වෙලාවට ෆෝන් නම්බර් එක දාන්න එපා කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔයාලට මොකක් හරි දෙයක් ඕන නම් ෆෝන් නම්බරයක් හරි මොකක් හරි පේජ් එකට ඇවිල්ලා ඉන්බොක්ස් එකේ මැසේජ් එකක් දාන්න. මොකද ඔයාගේ ෆෝන් නම්බර් එක දාපුවම ඔයාට ඔයාගේ ෆෝන් නම්බර් එක කොහේ යනවද කියන එක ඔයා දන්නේ නැහැ. අනික පිරිමියා විතරක් නෙමෙයි ගෑනු අයත් එහෙම කරනවා. ඉතින් ඔයාලට ඊට පස්සේ එන කෝල්ස් ඔයාලා දන්නවනේ ගෑනු කෙනෙක්ට කොච්චර කරදර වෙනවද කියලා. එහෙම ෆෝන් නම්බර් එකක් දාපුවම ඒක නිසා ෆෝන් නම්බර් එක කරුණා කරලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න එපා. ඒක මම ඔයාලගේ ඉල්ලන ඉල්ලීමක්. තව ඔයාලට රිප්ලයි කරන අය, ඒ කියන්නේ වීසා දෙනවා කියලා මම එක්කෙනෙක්ව දැක්ක වීසා දෙනවා. එයා දාලා තිබ්බේ මෙහෙමයි, මාසෙකින් ඔයාලට වීසා එක දෙනවා. ඉතාලියට ආපහු ජොබ් එක තියෙන්නේ, ටික දවසකින් වීසා හදා ගන්න පුළුවන්. ඉතින් එයා වීසා එක මාසෙකින් දෙනවා නම් ජොබ් එකටම
ඇයියා වීසයක් හදලා දෙන්න යන්න අපහු මේට ඇවිල්ලා හදාගන්න පුළුවන් කියන්නේ. ඒ මේ වීසල් මේ නීතියක් එනවලු ඊට පස්සේ ආ වීසයක හදාගන්න පුළුවන් මෙහෙට ඇවිල්ලා. ඒ කියන්නේ ඔයාලා ටුවරිස් වීසා එකක් දාලා දෙන්න යන්නේ. ජොබ් එකක් කියලා. ඉතින් ටුවරිස් වීසා එකක් දාගන්න හැටිත් මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. ස්ටුඩන්ට් ඔය හැමදේම මම ඔයාලට කියලා දෙන්න ස්ටෙප් බයි ස්ටෙප් ඉවසලා ඉන්න. ඉතින් ඒ අතරතුර ඒ කියන්නේ ඔයාලට ඉතාලියට එන්න අවස්ථාවක් ලැබෙයි. ඉතාලියට නෙමෙයි මම ඉස්සරහට තව රටවල් වලට යන විදිය ඔයාලට වීඩියෝ කරන්න. ඉතාලිය විතරක් නෙමෙයි මේ ලෝකේ තියෙන එකම රට එන්න පුළුවන්. තව ඕනතරම් රටවල් තියෙනවා. ඉතින් ඔයාලට ඉතාලියට එන්න බැරි වුණොත් තව රටකට යන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක් හැදෙයි ඉස්සරහට. එතකන් ඉවසලා ඉන්න ඔයාලගේ සල්ලි පරිස්සම් කරගෙන. මොකද ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නවා ඒ ඔයාලගේ අසරණකමෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් ඒ මිනිස්සුන්ට ඔයාලා හේතුවක් වෙන්න එපා. මොකද ඊට පස්සේ ඔයාලා රැවටුණාට පස්සේ පව් ඔයාලා ඒ හම්බ කරපු මුදල හොයන්න තව අවුරුදු ගාණක් මැරෙන්න ඕනේ. අන්න ඒකයි මම කියන්නේ. ඊට පස්සේ ඔයාලා වෛර බඳින්න මේ කාත් එක්කවත් නෙමෙයි, මේ ඉතාලියේ ඉන්නවා කියන ඒ මිනිස්සු එක්කමයි. මොකද ඔයාලා හිතන්නේ ඉතාලි ජාතිකයේ ඉතාලියේ ඉන්න ලංකාවේ කෙනෙක් හරි කවුරු හරි ඔය දේ කෙරුවා කියලා. නැහැ, ගොඩක් කලා ලංකාවේ ඉන්න අයත් ওই විදිහට ওই බිස්නස් එක කරනවා. ඒ කියන්නේ බොරුවට රටවල් වලට යන්න ආසාවෙන් ඉන්න අයට ওই වගේ මැසේජ් දාලා එයාලගේ මොළ අවුල් කරලා සල්ලි කොහොම හරි කරා ගන්නවා. ඉතින් මේ අතරතුර තව දෙයක් කියන්න ඕනේ. දැන් ওই වතු වීසා මම වීඩියෝ දෙකක් කෙරුවා. ඉතින් මම ඒවල කියලා තියෙන වතු වීසා එනවා කියලා. මම මාර්තු වල ගෙස් කරලා කිව්වේ මාර්තු වල අනිවාර්යෙන් එනවා කියලා නෙමෙයි. මාර්තු වල එන්න ඕන කියලා කිව්වේ මොකද ඒ අතරතුර මාසයක් තිබ්බා දැනුවත් කරලා මාර්තු වල පෙබරවාරි අන්තිම වෙන මාර්තු වල එයි කියලා. ඉතින් දැනටමත් සමහරක් අය මට මැසේජ් කෙරුවා. සමහරක් අය මම දැක්ක දාලා තියෙන මේකේක තැන් වල පෝස්ට්. ඉතින් ඒවලත් එක්ක බලද්දි ඒ අය සල්ලි දීලා දැනටමත් දෙසැම්බර් ගිය අවුරුද්ද දෙසැම්බර් දීලා සල්ලි මේ අවුරුද්දේ වතු වීසා එකට. ඒ කියන්නේ 2019 දෙසැම්බර් දීලා සල්ලි 2020 වතු වීසා එකට. ඉතින් ඇයි එහෙම මිනිස්සුන් රවට්ටලා සල්ලි ගන්නෙ? දන්නේ නැති අපේ ලංකාවේ මිනිස්සුන්ගේම ගතියක්නේ. ලංකාවේ මිනිස්සුන්ටම කුහකකම් කරන්නේ. ඉතින් එහෙම කරන සමාජයක ඔයාලා ගොඩක් පරිස්සමින් ඉන්න. අපි හරියට අපේ ජාතිය අපේ ආගම ඕ එන අභිමාණයෙන් කියනවා. ඒ වුණාට අපේ එකෙක් අපේ එකට කොයි තැනදී උදව් කරන්නේ? ගොඩක් වෙලාවට ඒක එන සුලබයි. ඉතින් ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න, ගොඩක් රැවටිලිකාරව ඉන්න. මට ඒකයි කියන්න ඕන උනේ. ඉතින් ඒ අතරතුර මට ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ කරපු වීඩියෝ ටික කෙරුවට පස්සේ සමහරක් අය ඇවිල්ලා මගෙන් මට මැසේජ් කරනවා. සමහරක් අය මන් දැක්ක බැනලා තියෙනවා. ඒක නම් මට ගාණක්වත් නැහැ බැනපු අය. ඒ සමහරක් අය ඇවිල්ලා මැසේජ් කරනවා. ඉතින් මම ඒවලට රිප්ලයි කරනවානේ. ඉතින් ගොඩක් වෙලාවට ඊට පස්සේ යාලා මට ඉතාලියෙන් මැසේජ් කරනවා. ඒ කියන්නේ ඉතාලිය ඇතුළත හිටපු අය තමයි මැසේජ් කරලා මගෙන් ඉන්ෆෝමේෂන්ස් ගන්න යන්නේ මේ මම දන්නවද කියලා බලන්න. ඉතින් ඇත්තටම කියනවා නම් මම සියල්ල දත්තත් මම සක්‍ර දෙවියන් වහන්සේවත් නෙමෙයි. මම සාමාන්‍ය මිනිස්සෙක්. මම ඔයාලට මෙහෙ මම දන්න දේ, ඒ කියන්නේ මම දන්න දෙයක් තියෙනවානේ. මේ ඉතාලියට ඇවිල්ලා මම අවුරුදු ගාණක්. ඉතින් ඒ අවුරුදු ගාණට මම ඉගෙන ගත්ත දේවල් තියෙනවා. ඒවා හරහා මම ඔයාලට තොරතුරු දෙනවා මේ විදිහට කරන්න, මේ විදිහට කරන්න කියලා. ඉතින් මට මොකක් හරි තැනක වැරදෙන්න ඉඩ තියෙනවා. ඒක කොහොමත් වෙන්න පුළුවන් දෙයක්. මොකද මම මිනිස්සෙක්, දෙයක් නෙමෙයි. ඉතින් එයාලා බලන්න ඇවිල්ලා මොකක් හරි වැරද්දක් අල්ලගෙන මොකක් හරි ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන කොයි හරි දාලා මොන හරි කරන්න වෙන්නේ නැති කොහොම හරි ඔහොම දෙපාරක් වුණා. ඉතාලිය එක්කෙනෙකුත් ආවා, මේ ඉතාලිම ජාතික කෙනෙක්. එයා එයාගේ මේ කෙනෙක්ට වීසා එකක් ගන්න කියලා ඉන්ෆෝමේෂන්ස් ඇහුවා ලංකාවේ ඉන්නේ කියලා. එයා ඉතින් ඉතාලි ජාතික කෙනෙක්, මගෙන් එහෙම කමක් නැහැ ඒක. එයා නොදැනුවත් කිව්වා. ඊට පස්සේ ලංකාවේ කෙනෙක් ඇවිල්ලා ඇහුවා ඔක්කොම විස්තර අහලා. එයා ඉතාලියෙන් මේ මාත් එක ඉතාලියෙන් කතා කරද්දි මං එහෙම ඉතාලිද කියලා. ඊට පස්සේ ඔව් කිව්වා. හරි, ඊට පස්සේ මං ගිහිල්ලා බලද්දි එයා යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් ඇයි ඒ කෙනා එයාට මේ ඉන්ෆෝමේෂන්ස් ටිකක් දෙන්න බැරි? ඒ කියන්නේ ඒ කෙනාට ඇයි බැරි කියලා දෙන්න? මෙහෙමයි ඔයාලා එන්න ලංකාවේ මෙහෙම තියෙනවා නම් මෙහෙම කරලා එන්න. මොකද ලංකාවේ අය එන්න පව්, ඔයාලට එන්න පුළුවන්. ඇයි එහෙම ඉන්ෆෝමේෂන් ටිකක් දෙන්න බැරි? මිනිසුන්ගේ කුහකකම, තේරුණාද? ඒ වගේ කුහක මිනිස්සු ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ කුහක මිනිස්සු ඔයාලා අතරත් ඇති. ඒ වගේම අපේ ලංකාව විතරන්නේ මුළු ලෝකෙම ඉන්නවා. මම කියන්නේ අපේ ලංකාවේ ඉන්න කුහක මිනිස්සුම තමයි ඔයාලව රවට්ටන්නේ. ඒ වගේම මේ මිනිස්සු කැමති නැහැ තව කෙනෙක්ට හරියනවට. ඉතින් ඒකනේ ඔය වගේ වැඩ කරන්නේ. ඉතින් මගේ මේ වීඩියෝ සීරීස් එකේ අරමුණ ඔයාලට මොකක් හරි ක්‍රමයකින් පිටරටකට ගිහිල්ලා ඔයාලගේ ජීවිතය හදාගන්න එක මිසක් නැතු ඔයාලට මේ හොරෙක්ට අහුවෙලා ඔයාලගේ ජීවිතය අනාථ කරගන්න එක නෙමෙයි. අන්න ඒක ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඉතින් මගේ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ YouTube channel එකකින් වෙන්න ඕන දෙයක් තියෙනවනේ. මගේ YouTube channel එකේ මම කරන්නේ ඔයාලට හොරුන්ට අහු වෙන්නේ නැතුව, ඔයාලා වීසා එකක් හදා ගන්නවා නම් හොරුන්ට අහු වෙන්නේ නැතුව වීසා එකක් හදා ගන්න ක්‍රමය ගැන කියලා දෙන එක.
ඉතින් ඊට අමතරව මට ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මට ඔයාලට වීසා දෙන්න බෑ. එහෙම මට විතරක් නෙමෙයි, මෙහෙ වෙන කාටවත්. ඒ කියන්නේ මෙහෙ ඔයා හිතන්නකෝ, ඔයාගේ යාළුවෙක් කියනවා මම වැඩ කරන තැන බොසාට සල්ලි දෙනවා පට්ට විදියට ඔයාව ගන්නම් කියලා. එහෙම කාටවත් ගන්න බෑ. හැබැයි බ්ලූ කාඩ් කියලා වීසා, කියන්නේ වීසා ක්‍රමයක් තියෙනවා බ්ලූ කාඩ් කියලා. ඒ ක්‍රමයේ යටතේ නීත්‍යානුකූලව ගන්න පුළුවන් අවස්ථාව තියෙන ඒත් හැම කෙනාටම බෑ. ඉතින් ඔය හැම කෙනාම කියලා මගේ බොසා කියලා බොසාවත් විකුණලා ඒ සල්ලි වලගෙන් ගන්න උත්සාහ කරන එක නිසා ඒ මිනිස්සුන්ට නම් අහු වෙන්න එපා. අහු වෙලා තමුන්ගේ මුදල් නැති කරගන්න එපා. ඉස්සරහට මේ ඒජන්සි වලට අහු වෙලා අනාථ වෙච්ච මිනිස්සු කියපු කතා, ඒ මිනිස්සුන්ගේ වොයිස් එක එයාලා කැමති නම් මම ඔයාලට අනිවාර්යයෙන්ම දාන්නම්. මොකද මේ වෙද්දි 40කට 50කට වැඩිය මට ගොඩක් අය ඇවිල්ලා කියලා තියෙනවා මෙහෙම වුණා. ඒත් මට හැම කෙනාගේම තොරතුරු ගන්න වෙලාවක් නැහැ. මම වැඩ කරන ගමන් මේක කරන්නේ. ඒ අයව මට ගොඩක් වෙලාවට මග ඇරුණා. ඒත් දැනට තාමත් ඉන්න හිතවත් 5-6 දෙනෙක් ඉන්නවා. ඒ අය අරහා ඒ අයට වෙච්ච දේවල් එක්ක මම ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම්. ඒක අනිවාර්යෙන්ම කියනවා. මොකද ලංකාවේ ඒජන්සි මිනිස්සුන්ව රවට්ටන විදිය. ඉතින් ඒක නිසා ඔයාලට සුරංගනා කතාවක්, සුරංගනා ලෝකයක් මවලා ඔයාලට කියයි මෙහෙම කරන්න පුළුවන්, මෙහෙම කරන්න පුළුවන්. එන්න පුළුවන් ක්‍රම තියෙනවා, අනිවාර්යෙන්ම එන්න පුළුවන් ක්‍රම තියෙනවා. හොඳ ඒජන්සිත් තියෙනවා, මම නැහැ කියන්නේ. ඒත් 90%ක්ම 99%ක්ම තින්නේ හොර ඒජන්සි නෙමේ. ඒ මිනිස්සු කරන්නේම මට කියන්න තේරෙන්නේ මේ මිනිස්සු මොන වගේ මිනිස්සුද කියලා. ඔයාලා දැකලා ඇතිනේ දැනටම නිවුස් වලට අරවලට මේවලට පෙන්නවා කොච්චර මිනිස්සු රස්තියාදු වෙනවද ඒජන්සි ගාවට කියලා. ඉතින් ඒක තමයි අපේ ලංකාවේ රට යන ඇප්ලයි කරපු ගොඩක් අහිංසක මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. ඉතින් මම කියන්න ඔයත් ඒ රැවටිච්ච මිනිස්සු අතරට වැටෙන්න එපා. ඊට පස්සේ ඒ සල්ලි හොයන්න ඔයාට තව අවුරුදු ගාණක් යයි. සමහරක් වෙලාවට ඔයා ගේ උගස් තියලා, ඔයාගේ ඉඩම උගස් තියලා, එහෙම නැත්නම් ඔයාගේ තියෙන මොකක් හරි විකුණලා මෙන්න දී සල්ලි දෙන්නේ. ඉතින් ඔයාම හිතන්න ඊට පස්සේ ඔයාට අත් වෙන ඉරණම. ඉතින් මට ඕන වුණේ ඔයාලව මේක ගැන දැනුවත් කරන්න. මොකද මගේ පේජ් එක හරහා මම දැකපු නිසා 3-4 දෙනෙක් එහෙම කමෙන්ට් කරුවා. ඊට අමතරව අර දේ ගැන දැනුවත් කරන්න එහෙම මිනිස්සුත් ඇවිල්ලා ඉන්නවා. ලංකාවේ මෙහෙම දෙයක් දන්නවා සහ දෙයක් මෙහෙ ඉගෙනගෙන එහෙම නැත්තම් මෙහෙ ඉහළට ගිය අය. ඒ කියන්නේ ගොඩක් සමහරක් වෙලාවට මෙහෙ උගන්වන අයත් ඉන්නවා. මේ වහිතන්න යුනිවර්සිටි වල උගන්වන අය. එහෙම නැත්තම් මෙහෙ මීට වැඩිය හොඳ අය ඉන්නවා. ඒත් ඒ අය කවදාවත් තොරතුරක් දෙන්නේවත්, කවදාවත් ඔයාලට කියලා දෙන්නවත් එන්නේ නැහැ. මොකද ඊට පස්සේ තව කෙනෙක් ඒ දැනට යයි කියලා. අන්න ඒ කුහකත්තේ තියෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ, ශ්‍රී ලාංකිකයාගේ ඒ කුහකත්තේ තියෙනවා. ඔයාලා මොනා ගියයිද දන්නේ නැහැ. මන්නම් ඒක අනිවාර්යයෙන්ම දැකලා තියෙනවා ගොඩක් තැන්වල. ඉතින් ඒක නිසායි මම කියන්නේ. ඉතින් අපේ මිනිස්සුමයි අපිව රවට්ටන්නේ. ඒක නිසා පරිස්සම් වෙන්න. හරි, එහෙනම් ගිහිල්ලා එන්නම්. ජය වේවා.